තමයි එක ඇන්ටි කරප්ෂන් නැත්නම් දූෂණේ වංචාවෙන් තොර රටක් අපි බිහි කරන්නේ කොහොමද කියලා ඒකෙදි ප්‍රධානම හඬක් නගන පක්ෂයක් හැටියට අපි ඉදිරියේ දිනනවා. මොනිම සුබ උදෑසනක් සිදු වෙනවා. ඒ වගේම අපේ අපේක්ෂක මහී අලුත්ගමගේ ප්‍රතිමාගෙන අවසරයි. ඒ වගේම මදුෂා අනුරාදී අපේ කාන්තා නියෝජනයේ තරුණ කාන්තා නියෝජනයේ අපේ පක්ෂ වෙනුවෙන් ඇවිල්ලා දින් අපේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ යටතේ තරඟවා දිනවා පාන්දුර සහ බේරුවල. ඉතින් අපේ පක්ෂයේ වැඩපිළිවෙල තමයි විශේෂයෙන් අපි කතා කරපු දෙයක් තමයි එක ඇන්ටි කරප්ෂන් නැත්නම් දූෂණේ වංචාවෙන් තොර රටක් අපි බිහි කරන්නේ කොහොමද කියලා ඒකෙදි ප්‍රධානම හඬක් නගන පක්ෂයක් හැටියට අපි ඉදිරියේ දිනනවා. ඒ විතරක් නෙමෙයි ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම විරේකයන් ඉන්න කාන්තාවෝ ඉන්නවා 85ක් අපේ රටේම. ඉතින් විශේෂ තැනක් තමයි පානදුර කියන්නේ. විරේකයාවෙන් විශේෂයෙන් වැඩිපුර ගෙවල් වල ඉන්න කාන්තාවන්ට වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. මම හිතන්නේ මේ සිළුම් දේවල් මේ වෙනකොට ඒ කාන්තාවන්ට අපි ලැබෙන්න සලසලා දෙන අපේ වැඩපිළිවෙල කොහොමද දියත් කරන්න කියන එක ඒක මෙහෙම විස්තර කරන්න බෑ. ලොකු වැඩපිළිවෙලක්. මම හිතන්නේ මේ වෙනකොටත් පවුල් 57000කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක ලංකාව පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක කළා තියෙනවා. ඉතින් ලොකු ගමනක් යන ලඝු ගමනක් යන පක්ෂයක්. ඉතින් ඒ වගේම තරුණයොත් එක්ක එකතු වෙලා යන මේ හඬ නගන්න තියෙන මේක අපේ හඬ විතරනේ, මේ ඔබේ හඬ. එන්න අපේ රට වෙනුවෙන් හඬ නගන්න අපේ ලාංඡනය තමයි මයික් එක. ඉතින් මයික් එකත් එක්ක එකතු වෙලා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන්නේ මේ රටේම තියෙන ප්‍රශ්න වලට හඬ නගන පක්ෂයක්. මං සීලුම දිනාටම එකතු වෙන්න කියලා දෙනවා අපි අලුත් පක්ෂයත් එක්ක එකතුලා මේ රට හදන වැඩිපුරට එකතු වෙන්න කියන එක. සීල් දිනාට බොහොම ස්තුතියි.